මුලින්ම ආයුබෝවන් ඔයාලා හැමෝටම ගොඩ දෙනේ ඉල්ලපු හා අහපු ප්‍රශ්න ගොඩකට විසඳුමක් විදිහට මම මේ වීඩියෝ එක කරන්න හිතුවා. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා අලුත්ම USB මොඩියුල් 3ක්. සේම් ඉන්ටර්ෆේස් වුණාට මේ වගේ විශේෂත්ව ගොඩක් තියෙනවා. අපි බලමු එකින් එකට මේ වගේ මොනවද තියෙන විශේෂත්ව මේ වගේ මොනවද වෙන්නේ කියලා. මම මුලින්ම ලොකු ඩිස්ප්ලේ එකක් සහිත මෙම USB මොඩියුල් එක ගත්තොත් මේකේ ඔයගලන්ට බලුවම ලොකු ඩිස්ප්ලේ එකක් පේනවා. ඒ වගේම වොලියුම් කන්ට්‍රෝල් එකක් තියෙනවා. මැනුවල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් USB ඉන්ටර්ෆේස් එක තියෙනවා. ඒකට මේකේ තියෙනවා රෙකෝඩ්, රිපීට්, මූඩ්. මේකේ විශේෂත්වය තමයි අපිට ඔඩියෝ එක රෙකෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට තවත් එකක් තියෙනවා. ඒකෙත් රෙකෝඩ් කිරීම හැකියාව තියෙනවා. සේම් ෆන්ක්ෂන්. නමුත් මේක විශේෂත්වයක් තියෙන්නේ ඉන්බිල්ට් ඇම්ප්ලිෆයර් එකක් කියලා තියෙනවා. එතකොට මේක තියෙනවා. මේක නම් කවුරුත් දන්න කාට පුරුදු ඉන්ටර්ෆේස් එක. නමුත් මේකත් විශේෂයි. මේකෙත් ඉන්බිල්ට් ඇම්ප්ලිෆයර් තියෙනවා. එතකොට ඒ වගේම මේ වගේ ඌලන්ට බැලුවොත් 78.5W රෙගුලේටර් පේන්නේ නැහැ. මේවා විශේෂ පවර් සප්ලයි එකකින් සිස්ටම් සයිඩ් එක USB පවර් සප්ලයි සපයලා තියෙනවා. එතකොට අපි මේක ඔන් කරලා බලමු එක එක මොන වගේද කියලා. ඔන් වෙනද වෝල්ටේජ් සප්ලයි එක දෙන්න. මේකට අපි 12 වෝල්ට් සපයමක් දෙන්නේ. ඔයගලන් ඩිස්ප්ලේ වෙනවා පේනවා. මෙතන 12 වෝල්ට් සපයමක් දීලා බලමු ඩිස්ප්ලේ කොයි වගේද කියලා. එතකොට මේකේ රේඩියෝ එක අපිට දිස්සෙනවා. එතකොට අපිට මූඩ්, ලයිනින්, බ්ලූටූත්, රේඩියෝ අපිට එන්න USB එකක් USB ප්ලේ වෙනවා. බලාගන්න පුළුවන් මෙයා කැතිල තියෙන හෝල්ඩරේ ප්ලේ වෙන සිංදුව නම ඩිස්ප්ලේ කරන. ඒ වගේම එක ෆන්ක්ෂන් එකක් ඔබල රෙකෝඩ් කිරීම හැකියාව තියෙන ස්ටාර්ට් රෙකෝඩ්. ඒකම නැවත ඔබල ඉන්ක්‍රීම හැකියාව තියෙනවා. රිපිට් එක අපිට ඕනම් ප්ලේ කරන්න පුළුවන්. මේක ඉන්බිල්ට් ඇම්ප් එකක් නෑ. මේකේ සවුන්ඩ් අවුට්පුට් එක ලයිනින් එක තියෙනවා. එතකොට ඔයගලන්ට මේක පිටිපස්ස ගොඩක් අය පිටිපස්ස වෙන්නන්න කියනවා. සාමාන්‍යයෙන් පිටිපස්ස ඩිස්ප්ලේ කරොත් මෙන්න මේ විදිය තමයි. මේක නම් සුපුරුදු විදියටම රෙගුලේටර් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ විදියට තමයි මේක තියෙන්නේ. පිටිපස්ස ඉන්ටර්ෆේස් එක මේ වගේ ලොකු ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. අපි මේක පැත්තෙන් තියලා ඊළඟ එක අපි අරන් බලමු. මේක විශේෂත්වයක් තියෙනවා. මේකත් එක්ක කලින් මෙන්න මේ වගේ ලොකු රිමෝට් එකක්. එතකොට ඇත්තටම මේක ගත්තොත් මේකේ ඉන්බිල්ට් ඇම්ප් එකක් තියෙනවා. මේක ඇත්තටම මේ ටූටි අයිසයක් වුණාට අපි හිතනවටත් වැඩිය ලොකු වෝට් එකක් තියෙනවා. මේක එක පැත්තක 40W 80ක් ගන්න පුළුවන්. මේකට අපිට 7 ඉඳලා 27 යනකම් සප්ලයි සපයන්න පුළුවන්. නමුත් මම කියන්නේ 24 වෝල්ටේජ් එකක් දෙන්න කියලා. 24 වෝල්ටේජ් එකක් දුන්නොත් මේකෙන් වෝට් 40 80ක් අපිට ගන්න පුළුවන්. මම ඕගලන්ට මේ ඇත්තත් පෙන්වන්න. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක අපි පවර් අප් කරලා බලමු. අප
අපිට බැරුව නෝමල් මේ හැම එකම බ්ලූටූත් මෝඩ් එකේ ඔන් වෙන්නේ එතකොට අනවශ්‍ය ගෝසා මුකුත් එන්නේ නෑ මේ දෙය ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා ඒ වගේම ලස්සන ඇනලයිසර් එකක් තියෙනවා යටි මේකට ඩිස්ප්ලේ එක ක්ලික් කරා සර්කිට් එකේ පොඩි ඩිසයින් එක පොඩි වෙනසක් තියෙනවා මේකත් සේම් ඉන්බිල්ට් ඇම්ප් එකක් ආපු මොඩියුල් එකක් මේකෙත් අපිට පවර් ඔෆ් කරලා 25 වෝල්ට් දෙන්න පුළුවන් USB එක සම්බන්ධ කරලා ඉබෙනු මේකත් බලමු කොහොමද කියලා මේකෙත් මේ විදිහට හොඳ සවුන්ඩ් අවුට්පුට් එකක් ගන්න පුළුවන් මේකේ මේකේ දෙකේම වෝල්ට් පොට් එක 80යි 41 41 80ක් පොට් එක අවුට් කරනවා එතකොට ගන්න මේ දෙක පිළිබඳව ගැටලු තිබුණොත් කමෙන්ට් කරන්න ඒවා කතා කරමු දැන් බලමු මේ මොඩියුල් එකට පවර් සප්ලයි එකක් සම්බන්ධ කරලා මේක කොයි වගේද මේකේ සවුන්ඩ් අවුට්පුට් එක කියලා මේක ඇත්තටම ඉන්බිල්ට් ඇම්ප් එකක් නෑ ඒකෙන් තමයි සුපුරුදු ඇම්ප් එක මම ගන්න කට්ට අපි පවර් සප්ලයි එක දෙන්න
එතකොට මේකේ audio out එක දෙනවා මෙතන මේ විදිහට. ඊපස්සේ අපි මේකට power supply එක දෙනවා. ඊට මෙන්න මේ දෙක welcome කියලා display කරනවා. මේක දැනට FM mode එකේ තියෙනවා. ඉතින් මේකට ඇන්ටනාවන් සම්බන්ධ කරලා නැහැ. නමුත් මේක හොඳ FM quality එකක් තියෙනවා. මම මේකට USB මේ විදිහට සම්බන්ධ කරු. ෆෝල්ඩර් එක ඩිස්ප්ලේ කරමු. මේක විශේෂයෙන්ම මේමයි. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ ආපු ගමන් බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි තවත් අලුත් වීඩියෝ එකක හමු වෙමු. ඔයගොල්ලෝ කොටම ස්තුතියි. මේ වගේ මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝ comment එකක් දාන්න. නැත්නම් මගේ WhatsApp number එකට message එකක් දාන්න. තවපාරක් වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි.